අයිබෝන් හෙල්ත් විත් සනෝ YouTube channel එකත් එක්ක එකතු වී සිටින ඔබ සියලු දෙනා ඉතාම සාදරයෙන් පිළිගනු ලබනවා. හෙල්ත් විත් සනෝ සමගින් ඔබට මා සෑම විටම දෙන්නට උත්සාහ කරනයේ ඉතාම නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශනය. ඔබට සිතනවා නම් මගේ වීඩියෝස් ඔබට ප්‍රයෝජනවත් කියලා මාව subscribe කරගන්න. ඒ වගේම පහලින් තියෙන bell icon එක click කරන්න මම අලුතින්ම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔබට දැක ගන්නට හැකි වෙනවා. ඔබේ comments මට ඉතාම වැදගත්. මගේ ඉදිරි වීඩියෝ සැලසුම් කර ගැනීමට ඔබට අවශ්‍යම මාතෘකා සමගින් නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශනයක් සැපයීම. රැඳී සිටින්න Health with Sanu සමගින්. මුංචි කාලේදී අපි පාසල් යනවා. ඊට පස්සේ අපි උසස් අධ්‍යාපනය ලබනවා. හැකියාවක් කරනවා, විවාහ වෙනවා, දරුවන් හදනවා. අවසානයේදී අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? සතුට සහ සැනසීම. සතුට නිර්වචනය කරන්නේ කොහොමද? සතුටට අපිට හරියටම නිර්වචනයක් දෙන්න අමාරුයි. සතුට කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක්. එකිනෙකාගේ සතුට එකිනෙකාට වෙනස් වෙනවා. කෙනෙක් මුංචි දෙයකින් සතුට වෙද්දී තව කෙනෙක්ට එහෙම සතුට වෙන්න බෑ. සතුටට විවිධ සාධක බලපාන ලබනවා. කෙනෙක්ගේ අධ්‍යාපන මට්ටම, රැකියාව, රැකියාවට කෙනෙක් දක්වන තෘප්තිය, අපි එකිනෙකා අතර දක්වන අන්තර් සම්බන්ධතා, ආදරය, මේ සියලු දේම සතුටට බලපාන ලබනවා. ඒ විතරක් නෙවෙයි, එකිනෙකාගේ දරා ගැනීමේ මට්ටම, මානසික ශක්තිය, එකිනෙකාට හිමි වී ඇති මානසික නිදහස, පුද්ගලයෙක් විදිහට ගත්තොත් ඔහුට ලැබී ඇති කාර්යශීලී බව, කාර්යක්ෂම බව, මෙන්න මේ සියලු සෑම දෙයක්ම බාහිර සාධක විදියට සතුටට බලපාන ලබනවා. ඒ කොහොම වුණත් අපි ඉපදෙනකොටම අපිට ජානවලින් සතුට කියන දේ තීරණය වී තිබෙනවා. ඒ අභ්‍යන්තර සාධකයක් විදිහට. මෙන්න මේ වගේ අභ්‍යන්තර සාධක සහ බාහිර සාධකත් එක්ක සතුට බැඳී පවතිනවා. අපි කොහොමද සතුටින් ඉන්නේ? මම අද ඔබට කියා දෙන්නේ අපේ ශරීරය ඇතුළෙම ස්‍රාවය වෙන සතුටින් ඉන්න බලපාන හෝමෝන සහ සතුටින් ඉන්න අපි මොනවද අනුගමනය කරන්න ඕන කියලා. හෝමෝන කියලා කියන්නේ අපේ ශරීරයේ ස්‍රාවය වෙන රසායනික සංයෝග. මේ රසායනික සංයෝග අපේ ශරීරයේ රුධිර සංසරණයත් සමග එකතු වෙලා මැසෙන්ජර්ස් එහෙමත් නැත්නම් පණිවුඩ කාරක විදිහට ක්‍රියා කරනවා. මෙන්න මේ හෝමෝන අතරේ අපේ සතුට වැඩි කරලා දෙන අපිව සතුටින් තියන හෝමෝන ප්‍රධාන හතරක් තියෙනවා. ඒ හතර තමයි පළවෙනි හෝමෝන එක ඩොපමින්, දෙවෙනි එක සෙරොටොනින්, තුන්වෙනි හෝමෝන එක තමයි ඔක්සිටොසින්, හතරවෙනි හෝමෝන එක එන්ඩෝපින්. ඩොපමින් ගත්තොත් ඩොපමින් වලට අපි කියනවා ෆීලින් ගුඩ් හෝමෝන් කියලා. එහෙමත් නැත්නම් හිත හොඳ හෝමෝනය කියලා. අපේ මොළයේ තියෙනවා රිවෝඩ් සිස්ටම් එකක්. මේ රිවෝඩ් සිස්ටම් එක අපි හොඳ දෙයක් කරනකොට, අපි ආස හිතන දෙයක්, අපි කැමති දෙයක් කරනකොට උත්තේජනයටපත් වෙනවා. උත්තේජනයටපත් වෙලා මේ රිවෝඩ් සිස්ටම් එක අපිට ටැග්ග්ක් දෙනවා. ඒ ටැග්ග තමයි ඩොපමින් කියන්නේ. හරියට උදාහරණයක් කිව්වොත් මොන හරි හොඳ දෙයක් කරාම අපි කෙනෙකුට ටැග්ග්ක් ලබා දෙන්නේ. අන්න ඒ වගේ අපි කැමති දෙයක් කරනකොට මේ ඩොපමින් ස්රාවය වැඩි කරන අපේ රිවෝඩ් සිස්ටම් එක මගින්. ඩොපමින් වලින් අපිව සතුටින් තියලා අපේ මූඩ් එක ස්ටැබිලයිස් කරන්න උදව් වෙනවා. ඒ වගේම අපිව ගොඩාක් රිලැක්ස් කරනවා. අපි ෂොපින් කරනකොට, ලිංගික ක්‍රියාවලියේදී, අපි ආදරය කරනකොට, අපේ යාළුවත් එක්ක එකතු වෙලා අපි සතුට සාමිච්චය දෙන විට, මෙන්න මේ වගේ ක්‍රියාවලීන් වලදී අපේ රිවෝඩ් සිස්ටම් එක මගින් ඩොපමින් ස්රාවය වැඩි කරනවා. එහෙම වැඩි කරාට පස්සේ අපිට ඉතාමත් සතුටක් තමයි ඇති වෙන්නේ. දෙවෙනි හෝමෝන එක තමයි සෙරොටොනින් කියලා කියන්නේ. සෙරොටොනින් කියලා කියන්නේ ඩොපමින් වගේම අපේ මූඩ් එක ස්ටැබිලයිස් කරගන්න, අපිව හැපි මූඩ් එකේ තියාගන්න, සතුටින් ඉන්න බලපාන හෝමෝන එකක්. අපේ නිින්ද, ආහාර ජීර්ණ, අපේ මෙමරි එක, ඒ වගේම ඉගෙන ගැනීම හැකියාව, මෙන්න මේ හැම දෙයක්ම පාලනයට සෙරොටොනින් කියන හෝමෝන එක බලපානු ලබනවා. සතුටින් ඉන්න බලපාන තුන්වෙනි හෝමෝන එක තමයි ඔක්සිටොසින් කියන්නේ. මේ ඔක්සිටොසින් කියන හෝමෝන එකට නම් ඔයාලා ගොඩක් කැමතියි. මේ හෝමෝන එකට අපි කියනවා ලව් හෝමෝන් කියලා. එහෙමත් නැත්නම් ආදරණීය හෝමෝන, වැළඳ ගැනීමේ හෝමෝන කියලා කියනවා. එහෙම කියන්න හේතුව වන්නේ කාන්තාවක් දරු ප්‍රසූතියේදී මේ හෝමෝනේ වැඩියෙන් ස්රාවය වෙනවා. ඒ වගේම තමන්ගේ දරුවාට කිරි ලබා දීමේදී,
මාපිය දූ දරු සම්බන්ධතා රිලේෂන්ෂිප් වලදී වැඩියෙන් ශ්‍රාවය වෙන හෝමෝන් එකක් තමයි මේ ඔක්සිටොසින් කියන්නේ. ඔබට පුංචි ලදරුවෙක් ඉන්නවා නම් සෑම විටම ඔහු සිප වැළඳ ගන්න. ආදරෙන් තුරුල් කර ගන්න. එවිට ඔහුට පමණක් නොවේ ඔබට ඔක්සිටොසින් ශ්‍රාවය වැඩි වෙලා මූඩ් එක හැපි එකේ තියාගන්න පුළුවන්. සතුටින් ඉන්න බලපාන හතරවෙනි හෝමෝන් එක තමයි එන්ඩෝක්‍රින් කියලා කියන්නේ. මේ එන්ඩෝක්‍රින් කියන හෝමෝන් එකට අපි කියනවා නැචරල් පේන් රිලීව් එකක් කියලා. එහෙමත් නැත්නම් ස්වභාවික වේදනා නාශකයක් කියලා. ඔබට මොකක් හරි වේදනාවක් තියෙනකොට, දුකෙන් ඉන්නකොට, ඔබ ස්ට්‍රෙස් වෙලා ඉන්නකොට මේ එන්ඩෝක්‍රින් කියන හෝමෝන් එක වැඩියෙන් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබේ මූඩ් එක ෆික්ස් කරන්න, ඔබව රිලැක්ස් කරන්න මේ එන්ඩෝක්‍රින් ඔබට උපකාරී වෙනවා. ඒ වගේම තමයි මම කලින් ඩොපමින් ගැන සඳහන් කරද්දි කිව්වා වගේ අපේ රිවෝඩ් සිස්ටම් එක උත්තේජනය කරන්න බලපාන අපි කරන අපි කැමතිම ඇක්ටිවිටීස් වලදී මේ එන්ඩෝක්‍රින් කියන හෝමෝන් එක ශ්‍රාවය වෙනවා. අපි එක්සර්සයිස් කරද්දි වැඩි වැඩි මේ එන්ඩෝක්‍රින් කියන හෝමෝන් එක ශ්‍රාවය වෙනවා. එක්සර්සයිස් කරන්න ගියාම අපි චුට්ටක් කම්මැලිනේ. අද නම් කරන්න බෑ. හෙට එක්සර්සයිස් කරනවා කියලා හිතනවනේ. එක්සර්සයිස් කරන්න පටන් ගන්න හරි අමාරුයි. ඒ වුණාට එක්සර්සයිස් කරාට පස්සේ අපේ ශරීරයට ඒක දැනෙන්නේ කොහොමද? ලොකු ෆිට්නස් එකක් දැනෙනවා. ඒ වගේම ලොකු එනර්ජි එකක් දැනෙනවා. ඒකට හේතුව තමයි එක්සර්සයිස් වලදී මේ එන්ඩෝක්‍රින් කියන හැපි හෝමෝන් එක ශ්‍රාවය වෙනවා. ඒ ශ්‍රාවය වීමත් එක්ක ඔයාගේ මූඩ් එක රිලැක්ස් කරනවා. ඔයාව හැපි මූඩ් එකේ තියාගන්නවා. ඒකයි ඔබට එක්සර්සයිස් වලින් පස්සේ ඒ තරම් ඇඟට ෆිට්නස් එකක් දැනෙන්නේ. ඔන්න ඔහොම තමයි හැපි හෝමෝන්ස් හතර අපිව සතුටින් තියන්න බලපාන්නේ. දැන් ඔබ දන්නවා හැපි හෝමෝන්ස් කියන්නේ මොනවද? මේ හැපි හෝමෝන්ස් වලින් අපිව සතුටින් තියලා අපිව රිලැක්ස් කරලා තියාගන්නේ කොහොමද කියලා. මීළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ හැපි හෝමෝන්ස් ශ්‍රාවය වැඩි කරගෙන අපි සතුටින් ඉන්න අනුගමනය කරන්න ඕන හෙල්ත් ටිප්ස් මොනවද කියලා. සතුටින් ඉන්න බලපාන හැපි හෝමෝන්ස් වැඩි කරගන්න මම ඔබට කියාගෙන පළවෙනිම හෙල්ත් ටිප් එක තමයි get outside කියලා කියන්නේ. එහෙමත් නැත්නම් බාහිර පරිසරයට නිරවරණය වීම. එයට කදිම උදාහරණය තමයි ට්‍රැවලින් කියලා කියන්නේ. එහෙමත් නැත්නම් ලස්සන ගහකොළ පිරුණු ලස්සන පරිසරයක් රස විඳින එක. හැබැයි මේ වගේ අසංගත සමයක එය එච්චර සුදුසු දෙයක් නෙවෙයි. ඔබ නිවසේ සිටිනා නම් ඔබට පුළුවන් හැමදාම උදෑසන 8ක් 9ක් අතර රැටෙන හිරු එළියට ඔබේ සම නිරවරණය වීමට දෙන්න. ඔබ පරිසරයේ රස විඳින්න, පරිසරයේ ශබ්දයන් අහන්න, නිල් අහස දිහා බලන්න. නවීනම සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා නිල් සහ කොළ වර්ණයන් කියන්නේ බ්‍රේන් ස්ටිමියුලේටර්. එහෙමත් නැත්නම් මොළේ උත්තේජනය කරන වර්ණකාරක කියලා. මේ වර්ණයන් නිසා මොළේ උත්තේජනය වෙලා මොළේ තියෙන ඩෝපමින්, සෙරොටොනින් කියන හැපි හෝමෝන් ශ්‍රාවය වැඩි වෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් හැපිකින් සතුටින් ඉන්න, ඔබේ මූඩ් එක රිලැක්ස් කරගන්න. සතුටින් ඉන්න බලපාන හැපි හෝමෝන්ස් වැඩි කරගන්න ඊළඟ හෙල්ත් ටිප් එක තමයි එක්සර්සයිස්. එහෙමත් නැත්නම් ව්‍යායාම කියලා කියන්නේ. මේ ව්‍යායාම නිසා අපේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒක ඔබ හොඳින්ම දන්න දෙයක්. මම කලින් ඔබට සඳහන් කළා වගේ ව්‍යායාම කරන්න පටන් ගද්දි අපිට පොඩ්ඩක් කම්මැලි හිතුණා. ව්‍යායාම කරගෙන යාමේදී අපේ ශරීරයේ ෆිට්නස් එක වැඩි වෙනවා. ඒ වගේම ශරීරය එනර්ජටික් වෙනවා. එහෙම වෙන්න හේතුව තමයි මම ඔබට කලින් සඳහන් කළා වගේම හැපි හෝමෝන් එකක් වෙන එන්ඩෝක්‍රින් කියන හෝමෝන් එක වැඩි වැඩියෙන් ශ්‍රාවය වෙන එක. එන්ඩෝක්‍රින් වැඩියෙන් ශ්‍රාවය වෙනවත් එක්කම ඔබේ ශරීරයේ හැපි මූඩ් එක වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔබ නිතිපතා ව්‍යායාම කරගෙන යාමේදී ඩෝපමින්, සෙරොටොනින් කියන හැපි හෝමෝන් ශ්‍රාවය වෙනවා. කොහොම හරි අවසානයේදී වෙන්නේ ව්‍යායාම නිසා ඔබගේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්න හැකි වෙනවා. ඒ වගේම ඔබේ ශරීරයේ ශ්‍රාවය වෙන හැපි හෝමෝන්ස් වැඩි වෙනවා. නවීනම සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා කණ්ඩායම් විදිහට ව්‍යායාම කරන එක ගොඩක්ම ඉෆෙක්ටිව් කියලා. ඔන්න මේ දවස්වල නිවසට වෙලා ඉන්න ඔයාලා මතක තියාගන්න හැමෝමත් එක්ක එකතු වෙලා කණ්ඩායමක් විදිහට එක්සර්සයිස් කරන්න. එවිට ඔබේ මූඩ් එක හැපි වේවි. ඒ වගේම ඔබ රිලැක්ස් වේවි. ඔබට නොදැනීම ඔබ සතුටටපත් වෙලා ඔබේ ප්‍රතිශක්තිය කරන පද්ධතිය වැඩි දියුණු වේවි. ඔබේ රුධිර සංසරණ පද්ධතියට එය මහත් පිටුවහලක් වේවි. ඒ නිසා ඔන්න මතක තියාගන්න ව්‍යායාම කියලා කියන්නේ හොඳ හෙල්ත් ටිප් එකක් සතුටින් ඉන්න. ඔබ දන්නවද හිනාව කියලා කියන්නේ බොහොම හොඳ ඖෂධයක්.
අපි හිනා වෙනකොට අපේ මුහුණේ මාංශපේශීන් විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙලා රුධිර සංසරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි හැපි හෝමෝන් එකක් වෙන ඔක්සිටොසින් ස්රාවය වැඩි වෙනවා. හිනා වෙනකොට සල්ලි ඕනේද? නෑ නේද? ඉතින් එහෙනම් ඇයි අපි හිනා නොවී ඉන්නේ? හිනා වෙන එකෙන් අපේ හැපි හෝමෝන් ස්රාවය වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔබ මතක තබා ගන්න සිනහවෙන් ඔබේ මානසික අවපීඩනය අඩු කරනවා. ඔබ කිසියම් හෝ ස්ට්‍රෙස් එකක ඉන්නවා නම් ඒ නැති කරන්න හිනාව උදව්වක් වෙනවා. ඒ වගේම තමයි මේ වගේ කාලෙක ඔයාට පුළුවන් ඔයාගේ හිනාව නිතරම රඳවගෙන ඉන්න funny videos බලන්න. නැත්තම් joke film එකක් බලන්න. එහෙමත් නැත්තම් funny game එකක් play කරන්න. මෙන්න මේ වගේ දේවල් නිසා ඔයාට නොදැනීම ඔයාට හිනා යනවා වගේම ඔයාගේ happy hormones වැඩි වෙලා ඔයා සතුටින් තියනවා. cooking නැත්තම් ආහාර සැකසීම හොඳ health tip එකක් තමයි ඔබට සතුටින් තියන්නේ. හැමදාම ආහාර සැකසන එක අපිට තාමත් boring දෙයක් වුණාට ඔබ දන්නවාද ආහාර සැකසීම එහෙමත් නැත්තම් cooking කියන දේ enjoy කරොත් ඔබේ happy hormones වැඩි වෙන බව. ඇත්ත වශයෙන්ම ඔබ cooking කියන එක enjoy කරනවා නම් ඔබේ happy hormones වැඩි වෙනවා. ඔබ රසවත් කෑමක් හදලා ඒ රස කෑම රස විඳිනකොට ඔක්සිටොසින් කියන හෝමෝන් එක එහෙමත් නැත්නම් ඩොපමින් කියන හෝමෝන් එක වැඩි වෙනවා. ඒත් එක්ක ඔබ රිලැක්ස් කරන්න ඔබ සතුටින් ඉන්න ඒක බලපානවා. ඒ වගේම තමයි ඔබ රසවත් ආහාරයක් හදලා ඔබේ ආදරණීයන් එක්ක ෂෙයා කරගන්නකොටත් ඔක්සිටොසින් කියන හෝමෝන් එක වැඩි වෙනවා. ඒත් එක්ක ඔබට සතුටින් ඉන්න පුළුවන්. හැපි හෝමෝන්ස් වැඩි කරලා සතුටින් ඉන්න බලපාන හෙල්ත් ටිප් වලින් මම පෞද්ගලිකව කතා කරන හැමතිම මාතෘකාවක් ගැන තමයි මම දැන් ඔයාලත් එක්ක කතා කරන්නේ. ඒ තමයි සුරතල් සතෙකු ඇති කිරීම. සුරතල් සතෙකු ඇති කිරීම, සුරතල් සතෙක්ට ආදරය කිරීම, සුරතල් සතෙකු වැළඳ ගැනීම, මෙන්න මේ ක්‍රියාදාමයන් වලදී ඔක්සිටොසින් කියන හැපි හෝමෝන් එක ස්රාවය වෙන බව නවීනම සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට හොඳ හෙල්ත් ටිප් එකක් තමයි මම මේ කියලා දුන්නේ. සුරතල් සතුන් ගැන කතා කරද්දී එම සුරතල් සතා බලු පැටියෙක් වෙන්න අවශ්‍යම නැහැ. ඔබට පුළුවන් සුරතල් මසුන් නැති කරන්න. ඒ සුරතල් මසුන් නැති කිරීමේදී ඔවුන් පිහිනන ආකාරය දෙස බලලා ඔබේ මනස රිලැක්ස් කරගන්න ඔබට පුළුවන්. ඔන්න මතක තබා ගන්න සුරතල් සතුන් නැති කිරීම කියන්නේ ඉතාම හොඳ හෙල්ත් ටිප් එකක්. සතුටින් ඉන්න. සතුටින් ඉන්න හැපි හෝමෝන්ස් වැඩි කරන්න බලපාන ඊළඟ හොඳම හෙල්ත් ටිප් එකක් තමයි සුවදායක සහ හොඳ ප්‍රමාණවත් නිින්ද. සුවදායක ප්‍රමාණවත් නිින්දක් ලැබීමෙන් මම අර ඔබට කලින් සඳහන් කළ හැපි හෝමෝන්ස් හතරම ස්ථායිව පවත්වා ගන්න හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ප්‍රමාණවත් හොඳ නිින්දක් නිසා ඔබව ප්‍රබෝධවත්ව තබනවා. ඔබේ මනස ප්‍රබෝධමත්ව තබනවා. එම නිසා මතක තබා ගන්න දිනකට අවම වශයෙන්ම ඔබ පැය 7ක නිින්දක් ලබා ගත යුතුයි. ඒ මගින් ඔබේ කායික මෙන්ම මානසික සුවය හොඳින් තබා ගන්න උපකාරී වෙනවා. ඔන්න සතුටින් ඉන්න බලපාන හොඳම හොඳ හෙල්ත් ටිප් එකක් තමයි ප්‍රමාණවත් සුවදායක නිින්ද කියන්නේ. භාවනාව කියලා කියන්නේ හොඳ හෙල්ත් ටිප් එකක් සතුටින් ඉන්න. ඔබට පුළුවන් නම් දිනකට අවම වශයෙන් මිනිත්තු 10කට භාවනාවට සිතවදවන්න ඔබේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගන්න, කායික සුවතාවය පවත්වා ගන්න මේ භාවනාව ඉතාමත්ම ලොකු පිටුවහලක් වෙයි. ඔන්න මතක තියාගන්න භාවනාව කියලා කියන්නේ හොඳම හොඳ හෙල්ත් ටිප් එකක් සතුටින් ඉන්න. අද මම මගේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නේ හැපි හෝමෝන්ස් කියන්නේ මොනවද, මේ හැපි හෝමෝන්ස් වලින් කොහොමද අපිව සතුටින් තියන්නේ. ඒ වගේම තමයි හැපි හෝමෝන්ස් වැඩි කරන්න අපි අනුගමනය කරන්න ඕන හෙල්ත් ටිප්ස් මොනවද කියලා. මේ හැම දෙයක් අතරෙම ඔබ මතක තබා ගන්න සමතුලිත ආහාරයක් ගන්නට දිනකට අවම වශයෙන් ජලය ලීටර් 3ක්වත් පානය කිරීම. සමතුලිත ආහාර ගැන කතා කරද්දී මතක තබා ගන්න ඕන දෙයක් තමයි හැමදාම මස් මාළු නොකෑවට වැඩිපුර එළවලු පළතුරු කෑමට ගන්න. මේ සියලු සෑම දෙයක් අතරෙම හොඳින්ම මතක තබා ගත යුතු කාරණාව තමයි ඔබ සෑම විටම ධනාත්මක වන්න. ධනාත්මකව සිතන්න පුරුදු වෙන්න. ඍණාත්මක දේවල් වලින් ඈත් වෙන්න. ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වුණ ඒබ්‍රහම් ලින්කන්ගේ දාර්ශනික ධනාත්මක චින්තනයකින් අද මම මගේ වීඩියෝ එක අවසන් කරනවා. අසුභවාදී මිනිසුන් රෝස පඳුරේ කටු ඇතැයි චෝදනා කරනවා. නමුත් සුභවාදී මිනිසුන් කටු පඳුරක රෝස මල් පිපී ඇතැයි විශ්වාස කරනවා. එවන් ආකාරයෙන් ඔබත් සුභවාදී වන්න. ඔබට සුභවාදී දේවල් අසන්නට ලැබේවි, දකින්නට ලැබේවි. මේ හෙල්ත් විත් සමඟ